ಆನಂದ ಯೋಗ್ಯ ಇರಿದ ಅಸ್ವಿದ ಸಂದುದ ಮೋಸಿದ ಸ ಇರಿದ ದಾವಸತ್ ನರಕಮನೆ ರಾಶಿ ಇಟತಿಯನ್ನ ರಾಶಿಗಣನ ಅನುವೈ ಪುರ ಪೇಲವಿಯ ಇಂದಂತಿಯನ್ನ ತಿಥಿಗಣನ ಪಹಾಯ್ ಪೆರಟ ಹತಲಿಸ್ ಹತರ ಬಲದೆನ್ನಗೆ ಕೇಂದ್ರವಲ ಗಹಪಿಹಿಟೀಮ್ ಅನುವ ಇದಿರಿ ಸತಿ ದೇಕೆ ಹೊಂದ ನೆಕತ್ತಿಲಾವಲ್ ತಿಯನು ಏಕೆಂ ಹೊಂದಮ ನೆಕತ ತಿಯನ್ನೆ ಅದ ಇರ ಮುದುವೆನ್ನ ಹೋರಾವಕಟ ಕಲಿ ಕರನ್ನ ಓ ನೇಮ ಕಟಿಯುತ್ತ ಸುಬ ಮುನವಾಗಿ ದಿಯಾ ಕಲೋದ್ದ ಹೊಂದ ಮುನವಾಗಿ ದಿಯಾ ಪಟಂಗತ್ತದ್ದ ಹೊಂದ ಕೀಲ ಕಿಯನ್ನ ಪೇದ ಮಹತ್ಯೋ ಗಲ್ಪೊತ್ತಕ ವಿ ಅಹುರಕ್ ಇಸ್ಸತ್ ಸತಿ ತೆಕೆಂ ಕರಲ್ ಕಪಾಗನ್ನ ಪುಳುವನ್ ನೆಕತಕ್ ಉಂಬಲ ದಿನ್ನಟ ಲಬಲ ತಿಯನ್ನೆ ಇತುಕೊಟ ಗಯನ್ ಪುತಾಗಿ ಏಕಗೆ ಕೇಂದ್ರೀಯಟ ಮಂಗ್ ಅತವತ್ ತಿಬ್ಬಿನೆ ಇಸ್ಸರ ವೆಲ ದೆನ್ನ ದೆಮಹಲ್ಲು ದ್ಯೂಣು ವೆಲ ಪಸ್ಸೆ ಅನಿತ್ತಾಯ್ತು ಉದವು ಕರಪಲ್ಲ ಬುದುಹಾಮುದುರುನತ್ ಬುದುನಾಟ ಪಸ್ಸೆ ತಮೈ ಬನದೇಶನಾ ಕಲೆ ಮೇಮ ಪ್ರಶ್ನೆಯಾ ತೀನೋ ವಿದ ಮಹತ್ಯೋ ಮೇ ಒಯ ಪ್ರಶ್ನ ಮೇ ವಿಲಾಯ್ ಮಾಯಿಂ ಕರಂಡೆಪ್ಪ ಮುನೋ ಕರನ್ನ ಸಲ್ಲಿಕಿಯ ಕರಿ ತೀನ್ನ ಪೆವೆದ ಮಹತ್ಯೋ ಲಬಲ ತೀನ್ನೆ ವಿದುರ ಯೋಗಿಯಾಯಿ ವಜ್ರ ಯೋಗಿಯಾಯಿ ಸುಸಂಯೋಗಿ ಹೇನಿಸ ದಿವ್ಯಂ ಬುದುನ್ ಸೀಕರಗಿನ ದಕುನ ಕಾಕುಲ್ಲ ಪೆರಟ ತಬಲ ತವ ವಿನಾಡಿ ದಿಕಾಯಿ ತಪ್ಪರ ದುಲಹಾಕಿಂ ಪಸ್ಸೆ ಮಗೇ ನಿವಹನೆ ಎಲಿಯಟ ಬೆಹಲ ಓ ನಮ ಕಟಿ ಉತ್ತ ಕರಪಲ್ಲ ಜಯ ನಿಯತ ಓ ನಿ ಡಕ್ಕೇಲ ಕಿವೆ ಹರಿಯಟ ಕರಣೋನಿ ಮುಖದ್ದ ಕೇಲ ಓ ಕೇಂದ್ರ ಬಲ್ಲ ಕಿವನ ಎಮ್ ದ ಕಿವತ್ ಅಪಿಟ ಕಹೆಂ ಅರಿ ಅತಮಾರು ಅಕ್ಕರಿ ಕರಗನ್ನ ಪುಲನ್ನ ಇದು ಮಹತ್ ಬಲ ದಿನ್ನಟ ಲಬಲ ತೀನ ವಿಲಾವೆ ಹಟಿಯಟ ವೆಡಿ ಸಲ್ಲಿಯ ಕೋನ ಕರನ್ನ ಇವನಟ ಪೊಡ್ಡ ಕಿಟ ಬಲ್ಲಗೋ ಮಂಗ ಏಕತ್ ಬಲ್ಲ ಕಿಯನ್ನ ಮುಹೂರ್ತ ಅತಿಂ ಬೆಲುವತ್ ಜಯ ದೇವ ಮುಹೂರ್ತಿಯ ಬಾಲವಯ ಸವೀನ ಮುಹೂರ್ತಿಯ ಲಬಲ ತೀನ ನಂಪುತ್ತೆ ಸವೀನ ಮುಹೂರ್ತಿಯ ಏ ಮೂರ್ತಿಯ ಲಭುಹಾಮ ಮುನವಾದ ಕರಾಂಡ ಹೋದ ಬಲತಿ ಯಹಮಿಂ ಕಾಶಿ ಬಾಗಿ ನೇ ಕಿವನಿ ಅನೇಕ ನೇನ ಏಮನ್ನ ಮಮ್ಮೇ ಕಿಯನ ದೇ ಕರಪಲ್ಲ ಜಯಂತಿ ಉಂಬ ಕೇಂದ್ರ ವಿಶ್ವಾಸ ಕರ್ನೋದ ඔය මැති ඇමතිවරුත් වැඩ පටන් ගන්නේ කේන්දර බලලා. හොඳ වෙලාවල් වලට. මගේ කේන්දරේ කොහාට වෙලාද මන්දා. හරි හරි හරි. සුගතම් මාමගේ කේන්දරේ ඕනේ නෑ. මගේයි ජාසොම් මාමගේයි. පියවති නැන්දගේ කේන්දර තුන බලලා එහෙනම් අලුත් වැඩේ පටන් ගන්නම්කෝ. මගෙත් වෙලාව නරක් වෙන්න විදිහක් නෑ. සුගතම් මාමේ අපේ රටේ මිනිස්සු කාගේවත් වෙලාව නරක නැහැ. අපේ වෙලාව නරක කරේ රජ කාලේ ඉඳන් මෙච්චර කාලයක් මේ රට කරපු එක. මං කැමති පුතාගේ කතාවට. පුතා දන්නවද විජේ බාකොල්ලේ ගැන? විජේ බාකොල්ලේ? ඔව් මං ඒ කතාව අහලා තියෙනවා. පුරුතු ගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා.
හතුරු රාජමාරයා මුළුලෝ හොල්ලන්න වීරයා. ජාසොන් මාමි කොහොමද ගියපු වැඩි? කොහෙද ඉතින්? අපේ ඒකෙක් ගියවත් වෙලාවක් හොඳ නෑනේ. ආයේ ඉතින් චුට්ටක් හරි වෙලාව හොඳ මගේ විතරයි කියලා කිව්වේ. පියවති නැන්දි, නැන්දගේ හොඳ වෙලාවට අපි අලුත් වැඩ පටන් ගමුකෝ. දන්නවද වෙද මහත්තයා මට දුන්න උපදේශය මොකද්ද කියලා? වෙලාව නරක එකෙක් එක්කවත් මාඤ්ඤක දණ්ඩක් අත්පල කරන්න එපයි කියලායි කිව්වේ. මගේ කේන්දරේ ගෙදර කොහේ හරි ඇති. ෂුවර් එකටම මගේ වෙලාවත් හොඳ ඇති. මට නම් කිව්වේ කරන්න වැඩක් තනියම කරන්න කියලා. අපෙන් උදව්වක්වත් ගන්න එපා කිව්වද? මොනව කරන්නත් ඉතින් මොකද්ද පටන් ගන්න වැඩේ කියලා මං තනියෙන් හිතන්නේ බෑ. මම ගාමට් එකේ රෙදි ටිකක් ගෙනල්ලා දෙන්නම්. පියවෙති නම් ඇඳුම් ටිකක් මහන්නකො. ඕබන් රෙදි ගන්න සල්ලි. ඒකනේ බං කියන්නේ. අතේ සල්ලි ටිකක් තිබුණා නම් ඔය වෙලාවල් පැත්තකට දාලා මකරි පටන් ගන්න දේවා. ඕගොල්ලන්ගේ වෙලාව පැත්තකට දාගන්නකො. මට පුළුවන් වෙලාවක මම වැඩ පටන් ගන්න. බල දෙන්නටම පිස්සු. බල දෙන්නටම පිස්සු. නෑ නෑ සර්, මං කියන්නේ ජාසුනුයි පියවති සුනිමල් මහත්තයලා ගෙදරට ගිහිල්ලා සුනිමල් මහත්තයගේ නෝනාට කියලා තියෙන දේ. අයිසේ, වාහනයක් වාහනයක ඇනමුරුච්චක්වත් ගන්න ජාසුන්ට සල්ලි දෙනවද? නෑ නෑ සර්, පියවතිගේ ඉඩමක් තියෙනවලු ගමේ. ඒක විකුණලා ගන්න සල්ලි වලින් වාහනයක් ගන්න හදන්න. ෂා, පියවතිට ඉඩමක් තියෙනව කියලා මං දන්නේ නෑනේ. දන්නවනම් මම ගන්නවා. සර්, මොද ගානකටලු විකුණලා තියෙන්නේ. පියවති ගීදම ගන්න නේද ඔය කියවන්නේ? ඔයත් දන්නවද මේ කතාව? මං ඉතින් බ්‍රේකින් න්ියුස් වලටත් කිව්වද කොයි? මොකද සර් කියන්නේ? ජාසොන්ට අඩු ගානකට වාහනයක් හොයලා දෙනවද? අපි සර් ළඟට ආවෙත් ජාසොන්ට වාහනයක් කරන් දෙන්න කියලා. ආ, මේ මගේ කැබ් එක හරියන්නේ නැද්ද? පිස්සුද? ඔයාගේ වාහනේ විකුණන්න හදන්නේ? සර්, ජාසොන්ල හොයන්නේ ලොරියක් හරි වෑන් එකක් හරි. මොකද්ද බිස්නස් එකක් පටන් ගන්නලු. සර්, මේ දන්න කියන අයට කෝල් කරලා වාහනයක් හොයලා දෙන්න බලන්නකො. එන අපි ගිහින් එන්න. හරි හරි. මේ දෙන්න මොකටද මේ ජාසොන්ට වාහනයක් කරන් දෙන්න ඔය තරම් මහන්සි වෙන්නේ? ගානක් කපා ගන්න. ඉතින් ඒගොල්ලන්ට ගානක් කපා ගන්න ඔයා මොකටද ඔය හැටි මහන්සි වෙන්නේ? මාත් ගානක් කපා ගන්න. දන්නේ නැද්ද? මේ ජාසොන් කවද ආවත් කාටවත් කියන්න එපා අපිට මේ සල්ලි ලැබිච්ච විදිය. මේ මොලේ තමයි බෝ මොලේ. දෙලාර ප්‍රසිද්ධ කලේ ගමේ ඉඩමක් ඉන්නයි. ඉඩමක් ගත්තා, ලොරියක් ගත්තා, බිස්නස් එක පටන් ගත්තා. ගාන් පුතාවයි සුගතම් මාමයි ඩිංගි මහත්තයයි මගේ බිස්නස් වලට සම්බන්ධ කරගත්තා. පුතාව සම්බන්ධ කරගත්තා නම් කමක් නැහැ. ඒත් ඔය ඩිංගියවයි සුගතම් මාමෝයි සම්බන්ධ කරා. සුදබන්, ඒගොල්ලෝ සම්බන්ධ කරගන්නේ නේද කොහොමද? කළු අයයි මේ පාලේයි මේ අපිට වාහනයක් හොයලා දන්නේ නැහැ නේ? මං උන්ට වාහනයක් හොයන්න කියලා කිව්ව බොරුවට. මං දන්නවනේ උන්ගේ කටේ හැටි. දැන් ගම පුරාම ප්‍රචාරය කරලා ඇති. මං දන්න මහත්තෙක් ඉන්නවා. මං ඒ මහත්තයට කිව්වා වාහනය බලන්න කියලා. කමලෝ, අපේ සුබපැතුම් ජාසොන්. අපිටත් බොහොම සන්තෝසයි පියවතිලා වාහනයක් ගන්න යන එක ගැන. හැමදාම ඉතින් මේ මිදලා හරියන්නේ නැහැ නේ. අපේ වැඩ මහත්යලු වෙලාව හද ගන්නලු නේ. ආ උගෝ, අපි මොකක් හරි පටන් ගන්න කියලා අපේ වෙලාව හොඳයිද කියලා බලන්න වෙද මහත්ය ළඟට ගියා. වෙද මහත්තයා අපි දෙන්නගේ හඳාම් බලකුව මේ වෙලාව හොඳයි ව්‍යාපාරයක් පටන් ගන්න. ඇත්තම ඉතින් මේ වෙද මහත්තයා ගැන විශ්වාසය තියලා තමයි අපි මේ ඉඩම විකුණන්නේ. දැන් මොකද්ද කරන්න යන ව්‍යාපාරේ? ආ,
මේ මං හිතාගෙන ඉන්නේ සිරිසෙන අයියේ ගමේ තියෙන එළවලු ටික ඔක්කොම එකතු කරලා ටවුන් එකේ මාකට් එකට දාන්න. ඒක නම් හොඳයි ජාසු. එතකොට අපේ එළවලු ටිකක් දෙන්න පුළුවන් ටවුමට ගිහින් විකුණ ගන්න කියලා. බය වෙන්න එපා. ණයට නෙවෙයි අත් පිට මුදලට. හරි හරි. මොකක් හරි මුදල් අඩුපාඩුවක් වුණොත් අපි මොකක් හරි කරගමුකෝ. ඈ නෑ නෑ නෑ. මම මෙයාට කිව්වා කාටවත් සත පහක්වත් ණය නොවි. රෙස්පෝට් එකට වැඩේ කරන්න කියලා. අනේ හිම කරනව නම් ඉතින් කොච්චර දෙයක්ද? දැන් ඊඩම වික්කද? නෑ නෑ නෑ. ඊට තමයි ඔප්පුවට අස්සල ගන්නේ. හොඳයි හොඳයි. කරන හැම දෙයක්ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ගිහින් එමු. යන්න ජාස්. හොඳයි. මේ කතාවක් කියන්නේ පියවතිලා වාහනයක් ගන්න යනවයි කියලා. මට නම් පියවතියව හම්බ වුණේ නෑ. ඔන්න ඔය පාලව නම් හම්බිලා ওই වගේ කතාවක් කිව්වා. අනේ හොඳ. අපි දන්න කියන කෙනෙකුට හරියනනම් කොච්චර දෙයක්ද? මේ අඩු ගානේ ජාසොන්ගේ බීමවත් අඩු වෙනවා නම් ලොකු දෙයක්. පියවති නම් උත්සාහවන්ත වෙනවා හරියට දියුණු වෙන්න. හාමිනේ ජාසුන් හරි පියවති හරි ආවද? ආවේ නැහැ. අපිත් මේ හුදේනගෙන තමයි කතා කරගෙන හිටියේ. මං උදේ ගෙදෙට්ටත් ගියා. අල්ලපු ගෙදර විමලා කිව්වා හොඳට ජැන්ඩියට ඇඳගෙන උදෙන්ම දෙන්නත් එක්ක ඔන්න කොහෙද ගියා කියලා. මම නම් අද දවසටවත් දැක්කේ නැහැ. මේ ඒක නෙමෙයි. පියවතිලට හරි ගිහිල්ලාලු දැන් නේද? අනේ කාට කාට හරි හරි යනවා නම් කොච්චර දෙයක්ද නැද්ද හාමිනේ? කාට කාට හරි නෙමෙයි මුළු ගමටම හරියනවා නම් මාත් කැමති. ඒතර මගෙන් ණයට ඉල්ලන්නේ නැහැ නේ. ඇයි ඔබ නිකන් සල්ලි දුන්නද? ඔබ දුන්නේ පොලියට. ආ පොලි ගන්න තු දෙන්නයි මට පිස්සුවක් ඇත. අනේ මේ ගමේ හැමෝටම හරියනවා නම් ලොකු දෙයක්. එතකොට එක එක තුමේ සල්ලි ඉල්ලන්නේ නැහැ නේ. අනේ වාසනාව. ඒතර මට කිසි කරදරයක් නැහැ. මම මේ සල්ලි දීලා තියෙන මිනිස්සු පස්සේ ගිහිල්ලා වැඳලා රණ්ඩු වෙලා ওই ඔක්කොම මට දැන් එපා වෙලා තියෙන්නේ. මන් දැන් කරන්නේ ඔය සේරම සල්ලි එකතු කරලා දානවා බැංකුවට. එතකොට ඉතින් මට දිනේට හරියට පොලියක් එනවනේ. මොකටද පියවති හේවුවේ? පියවතිල දැන් හරි ගිහිල්ලානේ. ජාසොන් මගෙන් සල්ලි ඔයක් ඉල්ල ගත්තා. දැන් මම යන්න ඕනේ සල්ලි ඉල්ලගන්න. දෙයි දෙයි. අනේ නොදින්න එක නැහැ. හරි හරි. මං යනවා. පියවතියට කියන්න ඕන යහමි මුදලක් හම්බුනොත් අඩු පොලියට මේ ගමේ මිනිසුන්ට දෙන්න කිය. හරේ කටේ සෞදම නැති වෙන්නත් එක්ක. මොනවා වුණත් බැන බැන හරි කියව කිය හරි. නැති බැරි මිනිසුන්ට වෙලාවට අත උදව්වක් කරානේ මේ මිනිසයා. ආ දුන්නා ගිනි පොලියට. මොන පොලියට හරි නැති බැරි වෙලාවකට උදව්වක් කරපු එක ඒක ලොකු දෙයක් නේ. පියවති කිවෙනත් ඔයාට මාව හම්බෙන්නේ මොකටද කියලා. ඔයත් එක කොහෙද යන්න තියෙනවයි කියලා කිව්වේ? කොහෙන්ද? මන් දන්නේ කිව්වේ නැහැ කොහෙද කියලා. අම්මේ ඔයාලා එනකම් මම බලාගෙන හිටියේ. කොහෙද යන්නේ කියලා ඉතින් කිව්වේ නැහැනේ. ඇත්තටම කොහෙද යන්නේ? නෝනේ දැන් වෙලාව කීයට ඇද්ද? 11 මාරයි. මේ හරියට මේ 11 මාරද? මේ 11යි 29යි. 29. තව විනාඩි දෙකක් තියෙනවා. විනාඩි දෙකක් තියෙනවා කිව්වේ? මේ වේද මහත්තයා කිව්වේ 11යි 30කට මේ කාරණාව සුනිල් මහත්තයට කියන්න කියලා. තව විනාඩියක්. දැන් වෙලාව හරිද? දැන් වෙලාව 11:31යි. මේ සුනල් මහත්තයෝ මේ ගමන් ලොතරැයි පළවෙනි දින වැදිනු අපිට. ඇත්තද? සුරම් ගන්න කොහද පත්‍රේ? ලක්ෂ 350. මුඩි ගානක් නෙමෙයි සුනල් මහත්තයෝ ලක්ෂ 350ක් නේ. අනේ ඔව් සුනිල් මහත්තයෝ ඒ වගේ ලොකු සල්ලියක් අරන් එන්න ඉතින් අපිට විශ්වාසවන්ත කෙනෙක් එපෑ.
පලෙන් දැක තමයි. යහා! යතියෝ! අනේ මාතේ. එහෙනම් අපිට අදව ගිහිලා සල්ටික ගන්න පුළුවන් නේ? පුළුවන්. මේ පොඩ්ඩක් හිත බලන්න. මේ ටිකට් එක ගිය මාසේ ගත්ත ටිකට් එකක්ද? අද පළවෙනි දිනම තියෙන ඊයේ ගත්ත ටිකට් එකට. කොහෙන්? එතනින් කොහෙද ඊයේ ගත්ත ටිකට් එක? මේ තියනේ. මේක නම් ඊයේ ගත්ත ටිකට් එකක් තමයි. බලමු ඉලක්කම් ටික. ඉංග්‍රීසි අකුරවත් තියෙනවා. රුපියල් 20ක් තියෙනවා. 20? ගල් පොත්තක වී අහුරක් ඉස්සත් සති දෙකෙන් කරල් කපා ගන්න පුළුවන් නැකතක් උඹලා දෙන්නට ලබලා තියෙන්නේ. ඉස්සත්. බෙහෙවේ.